දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 579 වැනි ටෙලිවැකිය. අද ලෝක ළමා දිනය. ඒ වගේමයි ලෝක වැඩිහිටි දිනය. මේ දෙකම එකම දවසක යෙදිලා තියෙන එක හරි වැදගත් නේද? මොකද මේ අපේ ජීවන චක්‍රයේ ළමයා වගේම වැඩිහිටියා කියන්නේත් අවස්ථා දෙකක් නේද? අන්තිමට මහලු වෙලා මිය යනවා. පොඩි දරුවන්ට වැඩිහිටියන්ගේ සහය අත්‍යවශ්‍යයි. ඒ වගේමයි වැඩිහිටියන්ට ජීවිතේ එක්තරා අවස්ථාවක් එනවා අන් අයගේ සහය නැතුව ජීවත් වෙන්න බැරි. වයස අවුරුදු 60 70 80 පයින්කොට කවුරුන් හෝ අත්වැල් සපයන්ටම ඕනේ නේද? වයසට යනකොට සතුටින් නිර්වුල් මනසින් ජීවත් වෙන්න ඕනේ. නැත්නම් යන තැනක සතුටින් ඉන්න බැරි වෙනවා. ඒ නිසායි මීට පෙර ටෙලිවැකියකෙන් ලිව්වේ වයස අවුරුදු 60 70 80 පැනපු අයව අනේ ආයි පාර්ලිමේන්තුවේ වන්ට එපා කියලා. ඒ ඇවිල්ලත් බොහෝ අය කරන්නේ ජාතික ධනිය වනසන එක හොරා කන එක නේද? ඒ නිසා වයවෘද්ධ උන්දලව පාර්ලිමේන්තුව එවලා යාලට කියලා ජාතික ධනේ හොරා කාලා ජීවත් වුණා ඇති කියලා තමයි මතක් කරන්න වෙන්නේ. හොඳේ. දැන් මේ එළඹෙන මහමැතිවරණයේදී එක නතර කරන්න එකා වගේ එකතු වෙලා සිහිබුද්ධියෙන් කටයුතු කරන්නම ඕනේ. හොඳේ. සාමාන්‍යයෙන් කට ඇරියොත් අපේ දේශපාලනඥෝ මේ තාක්කල් කිව්වේ හොඳම දේ ළමයින්ට කියලා. හොඳම දේ ළමයින්ට නේද? අපේ රටේ දේශපාලනඥින් ඉතිහාසයේ පුරාම කිව්වේ ළමයින්ට හොඳම දේ දෙනවා කියලාමයි නේද? අන්තිමට අවුරුදු 76ක් ගිය තැන ළමයින් වෙනුවෙන් ලෝකයේ හොඳටම කළේ අපි කියලා තමයි අද අපිට කියන්න වෙලා තියෙන්නේ නේද? මොන තරම් හොඳට කළාද කිව්වොත් වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් නේද 25,000කට ආසන්න ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. එතකොට තුන් වේල කන්ට නැති දරුවන් දස දහස් ගණනක් ඉන්නවා. පාසල් යන්නේ නැති ප්‍රමාණය වැඩි වෙමින් තිබෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටපු දරුවන්ගෙන් 2.12% විභාගයේ සම්පූර්ණයෙන්ම අසමත් නේද? ඇති හැකි පාසල් සහ නැති බැරි පාසල් අතර පරතරය දිනපතා වැඩි වෙමින් තිබෙනවා නේද? ළඟම පාසල මොකද්ද හොඳම පාසල එහෙම? ඔව්. එතකොට අපේ රටේ දරුවන් අපයෝජනෙට ලක්වන අවස්ථා එමටයි. විශේෂයෙන් ළමා මෙහෙකාර සේවය අවසන් කරන්නට බැරි වුණු රටක් මේක. මැති ඇමත්තන්ලගේ ගෙවල් ඇතුලේ පිච්චිලා මිය ගිය වයස අවුරුදු 16 ඉශාලිනීගේ කතා හුදෙක් මාධ්‍ය තුල අලෙවි වුණා විතරමයි. හොඳේ. 2011 ඉඳලා 20-21 වෙනකන් විසඳ ගන්නට බැරි වුණු ළමා අපයෝජන සිද්ධි ගාන 47,000 පැනලා තියෙන්නේ. 47,000 පැනලා තියෙන්නේ. හොඳේ. අද අපේ දරුවන්ට අප දී ඇති හොඳම දේවල් මොනවද? දුප්පත්කම අපි දීලා තියෙනවා. ළමා අපයෝජන දීලා තියෙනවා. මිනිමැරුම්, මංකොල්ලකෑම්, හොරකම්, අපරාධ, දූෂණයන්ගෙන් පිරුණු සමාජයක් අපි අපේ දරුවන්ට දීලා අවසන්. හොඳේ. ප්ලේටෝ වරක අවධාරණය කරනවා බුද්ධිමත් සමාජයක් අපේක්ෂා කරනවා නම් බුද්ධිමත් ළමා පරපුරක් නිර්මාණය කරගන්න අවශ්‍යයි කියලා. බුද්ධිමත් ළමා පරපුරක් නිර්මාණය කරගන්න අවශ්‍යයි කියලා නේද? අපේ පාලකින්ට ඒ පිළිබඳව වගේ වගක් තිබුණේ නැහැ. හොඳේ. අපේ රට පාලනය කළ පාලකින් වැඩි හරියක් ඇත්තටම හොඳම දේ ළමයින්ට දුන්නේ නැහැ. ඒ වගේමයි රටේ වයස්ගත වැඩිහිටියන්ගෙන් වැඩි පිරිසකට හොඳම ජීවිතයක් උරුම කරලා දුන්නෙත් නැහැ වැඩි පිරිසකට. හොඳේ. අපේ රෝහල් පද්ධතිය ඇතුලේ බලන්න මොනතරම් දුක් විඳින වැඩිහිටියෝ ඉන්නවද කියලා. ඈ රෝහලකට ප්‍රතිකාර ගන්න ගියාම පහුගිය කාලේ නම් මැරෙන්නම බේත් හම්බුණා නේද? තමන්ගේ අම්මා තාත්තා ප්‍රතිකාර ගන්න රජේ රෝහලකට ඇතුළු කරලා ඇඳක් නැතුව ඇඳ යට දුක් විඳින හැටි බලාගෙන මොනතරම් දුවල පුතාලා සුසුම්ලනවද නේද? නමුත් මේ 70 වසර පුරාම එක්තරා පැලැන්තියක දූ දරුවන් වගේම වැඩිහිටියනුත් හොඳට සැප විඳින බව අප අමතක කරලා අවුරුදු 5න් 5ට එකම හොරනඩයක් පාර්ලිමේන්තු යව්වා නේද? එකම හොරනඩයක් යව්වා. අපි හොඳටම හොරා කන්න පුළුවන් පිරිසකට තෝරගෙන අවුරුදු 5කට සැරයක් රට බාර දුන්නා නේද? පළවෙනි වතාවට ඒක වෙනස් වෙලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. හොඳේ. ඒ වුණාට පාර්ලිමේන්තුව හරි විදිහට සකස් කරගත්තේ නැත්නම් ආයි පරණ ගේමම තමයි. හොඳේ. දැන් බලන්න මේ වාහන ගේම් එක. ලෝකයේ හොඳම ජනපති, ලෝකයේ බලගතුම ජනපති. එහෙම නේද? මේ ගෙදරගිය ජනපති රනිල් වික්‍රමසිංහව නම් කළේ එයිගේ ගෝලියෝ ටික නේද? ලෝකේ හැමෝම බය ජනාධිපති ඉන්නෙත් අපි ගාව කිව්වා. බැසිල්ගේ මොළහතට පසුව ආව ලොකුම මොළය කිව්වා නේද? නමුත් මේ ලොකු
සුකුම මොලයට උපදෙස් දෙන්න පත්කරගෙන ඉඳලා තියෙන සමහරුන්ගේ නම් ඇහුවාම මොලේ ප්‍රශ්න කරන්නටම වෙනවා. හරිය ජනාධිපතිලා සියල්ල දන්නේ නැති බව ඇත්ත. උපදේශකීන් විශේෂඥින් අවශ්‍යයි. නමුත් මේ හිටපු ජනපති උපදෙස් ගන්න පත්කරගෙන හිටියයිගෙන් 99%ක්ම මොන උපදේශද උන්දලගෙන් ලබා ගත්තේ කියලා ඇත්තටම අහන්නටම වටිනවා. ආ ඒ උපදේශ නිසා වෙන්ට මෙති මේ තරම්ම පල්ලෙහාට පැරදිලා ගෙදර යන්න උනේ නේද? එක් උපදේශකයෙකුගේ වයස අවුරුදු 84යි. හරිද? ජනාධිපති උපදේශක. ජනාධිපති සහායක. එහෙමයි තියෙන්නේ. ජනාධිපති සහායක. අවුරුදු 84ක කෙනෙක්ගෙන් මොනවද අපොච්චියේ ජනපති ලැබෙන්න පුළුවන් සහාය නේද? ආ නමුත් මේ ව්‍යාජ උපදේශක නඩත්වයේ තරම තේරුම් ගත්තොත් තමයි ඔබට තේරෙන්නේ මේක මොනතරම් සාපරාදී විනාශයක්ද කියලා. හරිද? ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට නතර කරලා තියෙන වාහන 107යි. මේ වාහනවල V8 වල ඉඳලා සුපිරි වාහන තියෙන්නේ. පෙට්‍රල් ඩීසල් බොන වාහන. දැන් මේ වාහන ටිකත් ආයේ එක එක තැන්වලට බෙදලා දෙන්න හදනවා කියලා තමයි ආරංචිය. එතකොට ඩීසල් පෙට්‍රල් ගහන්නේ කවුද? අපිද? ඈ අපේ සල්ලිද? අපේ සල්ලි වලින් නම් මේවට පෙට්‍රල් ඩීසල් ගහන්නේ ඕන් දැම්ම අපේ අප්‍රසාදයයි විරෝධයයි පළ කරලා තිබ්බා කියලා මතක තියාගන්න. හොඳේ මේ අවුරුද්දට ජනපති ඇතුළු කාර්ය මණ්ඩලයේ වෙනුවෙන් ඒ කියන්නේ ජනපති රනිල් වෙන් කරගත්ත මුදල හොඳේ රුපියල් කෝටි 660ක්. අවුරුද්දකට ජනපතිටයි එයාගේ උපදේශකීන් කාර්ය මණ්ඩලයට රුපියල් කෝටි 660ක්. හරිද? 20/22 වර්ෂයේදී මේ වියදම ලෙස සටහන්න තිබුණේ කෝටි 273යි. 20/22 රුපියල් කෝටි 273ක් වෙච්චි මේ ප්‍රමාණය මේ අවුරුද්දේ රුපියල් කෝටි 660ක් ලෙස ගෙදර යන්න ඉස්සෙල්ල වැඩි කරගත්තා. හරිද? මොනවද මේ? මොකටද මේ? ඈ දරුවන්ට හොඳම දේ දෙන්න? වැඩිහිටියන්ට හොඳම දේ දෙන්න? නෑ. ඒ අය හොඳම දේ Tamanට බෙදාගෙන තිබුණු ආකාරය තමයි මේ පේන්නේ. මිල මුදලට යස ඉසුරට ලොබ බැඳ අවි ගැටුවේ නැත උන් රණ බිම්වැද භීෂණ දූෂණ රජ වූ දෙරණක සුබසෙත සලකා. මේ විනාශය වත්මන් ජනපති අනුර කුමාර දිසානායක නතර කරાવી කියලා මුළු රටක්ම බලාගෙන ඉන්නවා කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.